මුගලන් මහරහතන් වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වඩින කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ කල් තියාම දැනුම් දුන්න මොග්ගල්ලාන අසවල් දවසේ පුන් පොහෝ දවසේ වස් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ දෙව්බමුණ පිරිවරාගෙන සංකස්සපුරයට වඩිනවා. එදාට ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු වෙනවා. ඒක පියවියෙන් දකින්න පුළුවන් කියලා මිනිස්සුන්ට කියන්න කිව්වා. සති දෙකකට පමණ පෙර මුගලන් හාමුදුරුවෝ මේක දැනගත්තා. ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට ඒ ප්‍රදේශවලට ආරණ්‍යවලට පණවිඩ ඇරියා. මිනිස්සු තමන්ගේ දායකයන්ට දැනුම් දුන්න පිණ්ඩපාතය යද්දි මිනිස්සුන්ට කියාගෙන ගියා. එදා මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙව්බමුණ පිරිවරාගෙන සංකස්සපුරයට වඩිනවා කියලා පණවිඩේ දැනුම් දුන්නට පස්සේ දින 7ක් තිස්සේ මිනිස්සු සංකස්සපුරේ පිරිලා ඉතිරිලා හිටියා කියන. එකම හිස් ගොඩක් හැටියට යොදුන් ගානක් යනකම් මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. දවස් කීපයක් තිස්සේ මේ පිරිච්ච සියලු දෙනාට ආහාර පාන වලින් දන් දුන්නේ, දන් සැල් දාලා ඒ අයට අප උපස්ථාන කරේ. එදා ඒ සංකස්සපුරේ ධනවත්ම සිටුවරෙක් බවට පත් වෙච්ච සිරිවර්ධන කියන ගෘහපතියා.